कोविड 19 वायरस से असाधने वी मेरठ सिद्धू तवत मरण देखा पीलबंद ये रात्रि दी वार्ता होना मेलसम योगों से ते गलह प्रदेश पादिंची हत्ते देह वृद्धि पीरिमी पुतकले एक सह अटलुगम प्रदेश पादिंची असु एक है वृद्धि कांतावाक गलह प्रदेश पादिंची हत्ते देह वृद्धि पीरिमी पुतकले आ पैरा दिनीय शिक्षण रोहलट पशु किया नवंबर मसे विसिहात्वन दा अतुलत करन अवस्था वेदी मियोगों से बनवा मरण ये टे हेतु भी ते अधिक रुद्र पीड़ने दिएवेटिया वसह कोविड 19 असाधने समग अटलुगम प्रदेश पदिंची असु एक्खेवरिदी कांताव पसुगिय विसि अटवनता निवसे दीमियो गोस्ति बिनवा मरणियत हेतुलिस देख्वेन्ने कोविड 19 समग उग्रवु अधिक रुदिर पीडने दियवेडियाव सह रुदिर गत कोलेस्ट्रोल प्रमाणे इहले आमाई यानुव मिरट सिद्वु समस्त मरण संख्याव 110 अटक बवाई सौख्य सेवा अध्यक्ष जनरल वरिया तहवुरु करैते मे अतर इये दिन मिरटिन नव कोरोना आसादितिन 496 दिनेक हंदुरा गेनुडा यानुव मिनुवन गोड सह पैलियगोड कोविड पुकुरे समस्त आसादितिन संख्याव 20400 सीमाव इक्मवागो सति अतर मिरट समस्त आसादितिन संख्याव 23900 सीमाव इक्मवागो स्तिबनवा ए अतरिन पुद्गलिन 17560 दिनेक पूर्ण सुवेलबा रोहलवलिन पिट गोसती अतर तव दुरटत रोहलगत्व प्रतिकार लबन संख्याव 6309ක් भगवंतलाव सौख्य वैद्य निलधारी कार्यालयට තේ පාලනය වන ලින්ස්ටඩ් වතුයායේ 15 කොටසේ එකම පවුලේ 5 දිනකට සහ ව්‍යාපාරිකෙක්ට කොවිඩ් 19 වෛරසය ආසාදිනී වී ඇති බව भगवंतलाव सौख्य वैद्य निलधारी कार्यालय පවසනවා මෙලෙස හඳුනාගත් කොවිඩ් ආසාදිතින්ගේ පවුලේ සමාජිකින් මේ වන විට ස්වයං නිරෝධායනයේ සඳහා යොමු කර තිබෙනවා පවතින වසංගත තත්ත්වයේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත් කී මහතා මෙලෙස අදහස් පළ කළා. තාමත් අපේ රට තුල රෝගීන් වාර්තා වෙන්නේ නිශ්චිත වූ දිස්ත්‍රික්ක කිහිපයකින්. පොදුවේ ගත්තහම දිස්ත්‍රික්ක කිහිපයක තමයි අවධානම කේන්ද්‍රගත වෙලා තියෙන්නේ. නමුත් අපි දක්ෂ වෙන්න ඕනේ අපි මේ නිර්මාණය වෙන්න ඉඩකඩ තියෙන උපපොකුරු ටික අපේ පාලනය තුල තියාගන්න. දැන් එතෙන්ද විශේෂයෙන් වැදගත් වෙනවා කොළඹ මහනගර සභා සීමාව. දැන් උදාහරණ විදිහට කොළඹ මහනගර සභා සීමාව ඇතුලේ සමස්ත ජනගහනයේ ලක්ෂ 6කට වැඩි ගාණක් ඉන්න ඉතා කුඩා ඉඩක ඒ සංඛ්‍යාවෙන් 36521ක් විතර අපි PCR පරීක්ෂණ වලට ලක් කරන්න පුළුවන්කම ලැබුණා. ඒ කියන්නේ සමස්ත ජනගහනේ 6%කට ආසන්න ප්‍රමාණයක් අපි ස්ක්‍රීන් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒ අයට කොවිඩ් තියෙනවද නැද්ද කියලා පරීක්ෂා කරලා බලලා තියෙනවා. 36521ක් බලනකොට 6992ක් පොසිටිව්. එහෙම නැත්නම් කොවිඩ් රෝගීන් කියලා නිශ්චිතව තහවුරු කරලා අඳුනගෙන තියෙනවා. ඒ කියන්නේ අපි බලපු සංඛ්‍යාවෙන් 19%ක් මේක සැලකිය යුතු විශාල ප්‍රතිශතයක්. සමස්ත රටේම අපි සංඛ්‍යාත්මකව ජනගහනයට සාපේක්ෂව බලනකොට වගේ 5-6 ගුණයක එහෙම නැත්නම් 10 ගුණයකට ආසන්න ප්‍රමාණයක ලොකු අගයක් ගන්නවා කොළඹ නගර සභා සීමාව ඇතුළේ කොවිඩ් රෝගීන් වාර්තා වීම. සමස්ත රටේ වෙච්ච මරණවලින් 47%ක්ම සිද්ධ වෙලා තියෙන්නේ කොළඹ මහනගර සභා සීමාව ඇතුළේ. ඒතකොට අපිට පේනවා රෝගීන් ගාන ගත්තා මරණ ගාන ගත්තා වැඩිම අවදානම දැනටත් තියෙන්නේ කොළඹ නගර සභා සීමාව ඇතුළේ. මේ අතර කොවිඩ් 19 වෛරස තත්ත්වයේ හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකින් පිරිසක් අද අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියා. මෙම ගුවන් මගින් සියලු දෙනා PCR පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ගිය බවයි අප ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.